ඊළඟට වැදගත්ම කෘතියක් අපට හම්ුව වෙනවා කවසිලුමින කවසිලුමින. පාඩමි හවසානට අන්තිමේතම කතා කරන්නතියෙන කාරණය දඹදිනිස් සාහිත්‍යය යුග පූජාවලිය සද්ධර්ම රත්නාවලිය දහම්සරණ සඟසරණ කවසිලුමින කවසිලමින කති පිළිබඳව මොනාද කතා කරනතියන කෙටි පස්සයක් පාඩම් මේ මේ මාතෘකා ආරම්භේදී හමුවනවා කවසිලුමින කෘතිය සම්බන්ධ භාරතී අලංකාර ශාස්ත්‍රයේ පත්තනම්රගෙන නිර්මාණය වූ කෘතියකි කියලා පහතින් උත්රක් තුනත් දෙන්න පුළුවන් මේ කවුසුලිමෙනගෙන උත්තරෙ එක් එතකුට අපිට පුළුවන් වවැඩෝනි මතකති එන්ඩෝනි කවුසිලිමෙන තමයි භාරතී අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන රචනා කරපු කෘතිය කියලා තෝරන්. ඊළඟට තවත් කෙටි ප්‍රසනයක් සිංහලේ විශිෂ්ටතම මහාකාව්‍ය වන්නේ. මද කියලා හඳ පුල තටෙටි පස්සමටික් එම තැන් දෙවනනි පේිරි මුලින් හන කෙටි පස්සනටත් හඳ පුලො සිංහලේ විශිෂ්ට තම මහාකාවේ මොකක් උත්තර එවැඩෝනි කවුසිලුමින කවසිලුමින කවසිලමින කියන නම පස්සෙ තමයි මේ කෘතියට යදුනි මුලින්ම මේකෘතිය කුසදා කව විදිහට තමයි හඳුල්ලාදෙන් මොකක්ද කුසදා කව එකත් වැදගත් තැනක් මතකතියාන් කුසදා කව මේ කුසදා කව ඇයි කව්සිලුමින වෙදිහට ප්‍රකට වනේ. එකට හේතුෝ තමයි මෙ සිලුමින කියැන ඇත්තරම මුදුම්මල් කරනේ එහෙනම් කවී මුදුල් මටකඩමකක්ද. අන්න ඒක තමයි කවු සිලිමින වඩුවන්. හෙල කලාවේ වටිනාම කාව්‍ය. හෙල කලාවේ වටිනාම කාව්‍යූ නිසා තමයි මෙ සිලුමින කියන්නේ වටිනාමදේ වටිනාම දෙයක්. තේල් ස තමයි කවුලවේ වටිනාමදේ කවසිලිමින. ඒ අර්යෙන් තමයි හළ කවුලුවේ මෙතන ලෝකෙමනවේ එල් කවුලුවේ වටිනාමකාවිය ූනිසා තමයි කවුසිලුමින විදිහට මේ කුසදාකව හඳුන්ුවට හේතු වනේ ල්ළට තවත් කෙරි පස්නැක හැඳ පුලුවන්තම තැනක් තමයි. කවුසිලුමින එමන කුසදා කව නමින් හැඳු කෘතියට කෘතියේ කතුවරයා වන්නේ. කිය පහතින් උත්තර හතරත් දෙන්න පුළන් ඒ අතර තුල් අතර. දම්ඹදිනී රජකම් කල දෙවන පැරකුම්බා නිරදුන් තියන්ට පුුවන්ුත්තරැක් දිට තුරු මතකතිෙන් ඕෝනනි කවුසිලුමින රජනා කළේ දඹදිනී රජකම් කළ දෙවන පැරකුම්බාවන් විසිංකය මතකතියෙන් දො. ඉළඟට තේමාවමකක්ද මේ කවසිලුමෙන කෘතියට ඒගනං හරි ලේසිී මතකතියා ගණ්ඩ කවරුද්දන්න ඔක්කුස ජාතකය කියලා. තවත් කතාවත්තියනවා සංස්කෘත මහාකාවයා සංස්කෘත මහාකාවයක් තමයි මේග දූතියකයන්නේ මේ ගදතයේ ඇතුළත් වෙලා තියන කාවරීතිය තමයි මේ කවසිලිමිනිගෙනන කුති අන්තර්ගත වෙලා තිනේ රීතින් ගණනාව අනුගමනය කරලා තියනව කවුලි ගෙන කෘති සර්ග පහළුවක් එවගේම ගී හත්ය හැත්තවක් තියන කියයන. ුරුංගාර්රසය දනවුන විදිහට තමයි මේ කුතිය රචනා කරලා තිේෙනවාක යන්නේ. හැබැයි මේ අතීතයේ කවසිලිමෙන ඉගැනීම ගැන. කොහොමද මිනිස්සු තීරණය කරේ මොමගේ අදහස අද තිබ්බේ මේ කවුසිලුමින ඉගැනීම උගතකු වීමේ මගක් විදිහට තමයි අතතේ සැලකුරේ කවුසිලුමි ඉගනීම තුරට එකත් කේතිි ප්‍රශ්නයක් දිට හඳ පුලුවන් විධොත් උගතිකු ව ප උගතිකු වීමේ මඟක් ලෙස සැලකු කෘතියක් වන්නේ කියලා පහතින් දෙන්න පුළුවන් කීපැක් එක කවසිුලිමන ඇතුවට මතක තියාන්නට උගතකුව මගක් ලෙස සැකුයි කවසිලිනිී ගැනීම කියලා මතකතියන්ද ඕනි. එළඟට මෙන මෙතන පුංචි බණ්ඩාර සන්නස් කළ මහතා විසින් මෙන මේ වගේ සඳහනක් කර ලති ඒසිංහල සාහිත්‍යය වන්සේ කවසිලුමින පිළිබඳව. මොකදේ කවසිලුමින අපේ පැරනිසාහිත්‍යී එකම මහා කවවීම නිසා. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ඊට හිමිතැනද අනික් කිසිම සිංහල කවිපොතකට නැති තරමින් ඉහලට ගොස් තිබේ. උගතකුට මහත් ආදරයකින්ද මහත් කැමැත්තකින්ද ඕනෑ තරමට කවුසිලුමිනට හරසර දැක්වීමට පුළුවන්කම තිබීම එහි විසේස ලක්ෂණයකි. ගත්කරුත් පොතේ වස්තුවත් එහි වැනුමුත් ඇතුළත් කළ දේත්, ්‍ය රසයත් උපදේශයත් යන මේ සියනු අංගෝපාංගයන්ගෙන් අඩුවක් නොතිබීම කවුසිලු මිනට ඒ විසේසලක්ෂණය ගැදීමට හේතුවක් ව පේතුවී ඇත. මේ ප්‍රකාශ කරන්නේ උංචි බණ්ඩාර සන්නස් කළ මහතා විස මෙතෙක් කතා කරේ මොනවාද අපි වර්ණාවට ලක්කරේ මනාද සාහිත්‍යය කෘති පිළිබඳව. ඒ සාහිත්‍යය කෘති අදදක්වා පැවතිනව සමහර කු. කොහොම දදක්වා පැවතුනේ පරිසීර්ලනේ ඒවා ම බොහෝ දෙනා පරිසීල්ලනය කිරීමට යොම්මවීම නිසා. ඒවා පැසිල්නයකරරි නැත්තන් අධිත්‍රුවෙන නෑ. එතකොට අපේ පැරණි ජනසමාජය තුළ පැවති දේශපාලන ආර්ථික ආගමික පරිසරය පිළිබඳව. භාසාාව භාවිතය පිළිබඳව. අද වර්තමානයේ අපට වර්තමානය අපේ සමාජය ඉන්න අයට, ඉගන ගණ්ඩ දැනගන්ඩ හැකියාව ලැබුණ ඇත්තටම කොහොමද මේ පැරණි සාහිත්‍ය කෘති නිසා ඔවුගේ අහ සිතුන් පැතුම් හරිතම තේරම් ගණඩ පුලුව ැතටම වෙනකෘතිවලෙන්න සාහිත්‍යකුතිවෙලි ඇයි ඔවු නිර්මාණත්ම ොහිතන දේවලන්නේ කෘතිවල අඩංගුවෙන් තුට ඔුන් සිතුම් පැතුම් තේරුම්ගන්ඩ පුලුවන් කියලා අපිට වර්තමානයේ වනත්. එලට ඒ නිසා විවේකයක් අවස්ථාවක් ලැබිච්ච හැම අවස්ථාවකම අපිත්සැේ සැමිලන් වස මෙවිද සමාජයාලාවල නිකරුණේ වැදද වලග ගෙන හොඳ තාක්ෂණන දගත් කාලයගත කරන්නේ නැතුව වැදගත් මේ වගේ සම්භාාව්‍ය ගාධ්‍ය පද්්‍ය කෘති ටිකක් ඇත්තටම කියවඩන කියෝම තමයි අපේ වශචන ටික අපේ බහසාාව උච්චාරණය හොඳට හැඩගහන්නේ. එහෙම නැතුව අපි කවුරව කතාගන විදිිය කොපි කරලා එහම නැත්තම් කවරුවත් නාට්‍යියකරතා කන විදිිය කොපිකල අපේ වචන ටික හදාගඩ කොහොමත්ම බෑ. ඒ කරන්න බෑ අනිවාරෙන් කියවන්්ඩ මෝනි කියවොත් තමයි ඔබේ බාසාව ඔබේ සබ්දකෝසය වාකෝසය හොඳට වර්ධනය වෙන්නේ දියුණු වෙන්නේ. එහ අපි මේ කිව් විදිහට ඒ පැරණි පද්්‍ය සාහිත්‍යය කෘති කියවීමට පෙළඹිලා කියවලා ඒවයින් ලබන දැනුම ඒවගේ රසස්වාදය තුළින් අපේ ජීවිතයට එලියක් එකරගඩ. උත්සාහ කරමු කියන අදහසත් එක්ක අපි මේ පාඩම අවසාන කරමු අවසාන වසයෙන් අපි සාරන්සේ මොනාද අප වැදගත්ම කරුණුටික ද මේ කතාකර අනුරාධපුර යුගයේ සිට දමදින යුගගේ දක්වා රචනාාවිච්ච ධ්‍යපද්‍ය සිංහල බෞද්ධ සාහිත්‍යය කෘති පිළිබඳ. අ අන්ුරාධපුර යුගේ රජනාවෝ කෘතිවලින් වැඩි වසයෙන් කෘති අවිද්‍යමානයක් දැනට දකින්න ලැබෙන්නේ නෑ අනිතයුග දෙගේ. ඒගන්නේ ද පොරුණ දමතිනි කියන යුග දෙගේ රජිත සාහිත්‍යකෘති බොහොමයක් තමයි අධිතුර ලාතියෙන. වැඩිවසෙන් අරාධපුර යුගගේ සාහිත්‍යකුති ආද ඉතුර වෙලා නෑ. එලට බුද්ධ චරිතය බෝස බෝසච සිරිත බෝසච සිරිත බෝසත් සිරිතයි බුද්ධ චරිතය මෙ නිර්මාණ සඳහා තේමා වෙලා තියෙනව කියන අපට පැහැදිරී වනා කියවනකොට එලාන්ට සිංහල බෞද්ධ සාහිත්‍ය පෝසනයට වඩ්ඩා ධදායක වුණු උපකාර වුණන ග්‍රන්ථ කීපයක් වෙතරයි මේ හඳුලදින්න දීලා තියෙන්නේ තවත් කෘති ගණ නවත් තියෙනවා කෙනකයි මේකයන්. මේ සාහිත්‍ය කෘති පරසිලනය කිරීමේ නාගමිත සාමාජික දේශපාල්ලික තොරතුර අ තේ පැති ොරතුර ගනාව ේව මත හාස තුර තුරු අපි ග ගඩ පුළුවන් දැනම බ ගන්න පුුවන් සවිඳ ැකව නුර ගඩන්න අවස්ථාව ලැබෙනෝ. එෙනම්. අද අපි මේ පාඩම අවසාන කරමුඉළඟ දවසේ නැවත පාඩමක් අපි කතා කරමු මේකේ අපි නිබන්ධනේ සම්පූර්ණ කරගන්්ඩ ඉන්න ළමයි වෙතරක් අවස්සේ ළමයි වෙතරක් නිබන්ධනේ සම්පූර්ණ කරගන්ඩ මන් නිබන්ධනයටට අස්සේ හිස්තැන්තිික පුරගන්ඩ අවසේ කරුණනුටික ඉදිරිපත්කරගෙන යන්නම් වාලා රෙකොඩ් එක අරගෙන දැම් පස්සේ බල නිසා ඒළමයින්ට අවස්්‍යද නිසා මේ විදියට රෙකොඩ් එක අපි දාලාතියමු මේක තමයි අපි කතාකරපු පාඩමට අදාළ නිබන්ධනේ මේන්න මේ නිබන්ධනයේ හිස්තැන්ටික සම්පූර්ණ කරගෙන තියන්දනි මේ හිස්තැන්ටිට අදාළව කරුණුටික සම්පූර්ණ කරලා ලේක නිැස අස්රලාතිනවා ඒ ඒකනේ බලලා මංක ඉදිරිපත් කරන්නම් අ ඒක බලලා මෙ මේ විදිහට ඔයාලා සම්පූර්ණ කරගන්න. ශ්‍රී ලංකාවෙ පවිනිියක ආදීතම අවදිය අනරාධපුර යුගයේ වනාතර දැම් මේ හිස්තැටික පුරෝලතින්නේ. ශ්‍රී ලංකාවේ ආදීතම අවදිය අනරාධපුර යුග වනාතර මෙරට පැරණම සිංහල බෞදධ සාහිත්‍ය කෘති ලෙස සැලගන්නේ සීහලාට් කතා එවත් හෙලාටවා. දෙවනික. ආලිභාසාාවෙන් තිබූ ත්‍රිපිටක ධර්මයට සිංහල භාසාාවෙන් සපේනලද අර්ථකථන හඳුන්වන්නේ හෙලාටවා නමේ තුම්වෙෙන එක ප්‍රදෙන් බුදුසිරිත බසින්වත්සිරිතෑ යනුවෙන් ආරම්භෙහෙදීම සඳහන් වන කෘතිය තමයි සිය බස් ලකර. සිකවලඳ හා සිකවලද විනිස රචනාවී ඇත්තේ භික්ෂුන් වහන්සේලාගේ පරිසීලනය සඳහාය භික්ෂන් වහන්සේලාගේ පැසිලන සඳ ඳවලඳ විනිස රචනාව ලතින්. ඉල්ඟට අපි යමු ප වෙනට පස්වෙනිහකේ ඇතේ අනුරාධපුර යුගයට අයත් පැරණිම සිංහල පද්ධිය නිර්මාණ හමුවන්නේ සීගිරි කැටපත් පවුරණට හයවෙනික අනුරාධපුර සාහිත්‍ය යුගය සියබස් ලකර සාහිත්‍යය කරණයට උපදෙ උපද දෙස් සැපේ මේ තියම ලියල තියෙන්නේ මේ විදිට ලියන්ෙපල් ලිට ාසාාව යක්නමේල තිෙනෙ මතකේට අවසේ කනු තම මේ විදිට ලියල තියන්නේ. සිකවලද හා සිකවලඳ විනිස එකම කෘතිය භික්ෂුන් වහන්සේලාගේ පරිහන්නේයට තමයි සිකවලඳ හාසිකවලද විනිස රචනා කරලා තියන්නේ ධම්පියාආටුවා ගැටපදය ධම්මපදයට ගැට විවරණ ගැටපද විවරන ධම්මපදයට ගැටපද විවරණ සැපීම තමයි දම්පියයාටුවා ගැටපදීෙන් සිද්ධ වෙන්. එළඟට පොලොන්නර යුගගේ පිළිබඳව නිබන්ධනයට අදාළ තොතුරු වල ඒතුොතුරු වල හිස්තැටික පුරුවවාගන්ඩ මෙන්න මේ විදිහයට නරු හිත්‍යයූගේ පලවිනික තමයි කෘතිය ආමා වතුර ගුල්ලු ගෝමී පණඩිතුමා විසින් තමයි රජනා කරනලත්දේ බුදුරජාණන් වහන්සේගේ පරිස ධම්ම සාරතී ගුණය තමයි වර්ණනා කරන්නේ එළට ධර්මපදීපිකාව ගුරලුගෝමී පඩිතුමාගේ විසාරද දැනුම ප්‍රකට වන කෘතිත් තයි ධර්ම ප්‍රදීපිකාව ගැන්නේ ධර්මම් ප්‍රධිපිකාව පාලි බෝධිවහන්සේ පදනම් කරගෙන තමයි රජනා කරලා තින් එළඟට හත්වෙෙනක අමුර්තාවහක් අමුෘර්තාාව. විද්‍යාචක්‍රවර්තිී නම් පනිිවරයා විසින් තමයි රාචනා කර රතියෙන්නේ බුත් සරණ යන්න තමයි මේ අමුර්තා වහ කියන කෘතියට යෙදුන අතිරේක නාමය වෙදී. එක හතරවෙනි කාරණය මෝදවදාවත හා සසඳාවත මෙම කාවිය දෙකට මකාදේවහා සසජාතකය වස්තුවිසේ වී ඇත. දෙවදාවතට මකාදවජාතකය සසඳාවතට සසජාතක. හඟින්ද මාමිනිින් ස්තැන්ටිකත් තිෙලති න මේ වැදගත්ම මම අන්තර්ගතගලදිනි කෙටි ප්‍රශ්න හැදදඩ පුළුවන් තැන් මේටික ආවරණය වෙලා තිරෙනවනක් කොහෙෙන්ම තාය ගෙටිප්‍රසනයක් කහන්ද නැති තර. එස මේ කරුණුටික අනිවාර නිශ්චත තකතියන්න හඟිම්ද මාමනින් යනුවෙන් මුව දෙවදාවත කවා දක්වා ඇත්තේ බුදු ගුණ වෙනීමේ දුස්කරතාවයි ප්‍රශ්න හුණුත් මෙම මෙමතම හන්ඩදී. ෙනස් කරලා කාණය තම හඩතින්. එලට දම දෙනි සාහිත්‍යයෝගේ ගත්තම. අට වනිකාරණය. එක පලවෙනි එක පූජාවලිය, නවාරහදී බුදුගුණ තේමා කරගෙන රචනා කර ඇත. මයුරපාද පිරිවන්පති බුද්ධ පුත්‍ර හිමියන් විසින් ලියන ලද්දකි පූජාවලිය. බුදුරජාණන් වහන්සේට සිදුකරන පූජාවන් රැසක් පිළිබඳව සඳහන් වෙනෝ පූජාවලිය එලන්ට දෙවෙනි කාරණය සද්ධහර්ම රත්නවලි දෙවෙනි පොත. ධර්මසේන නම් හිමියන්ගේ නිර්මාණයකි පාලි ධම්ම පදට්ට ගතාව ඇසුරු කරගෙන තමයි ලියල තියෙන්නේ සබ්ධර්ම රත්නාවලි දහම් සරණ තිසර පොත් පෙළේ දෙවනිියක කතුූරයා නිශ්චිත නෑ. සංගසරණ තිසරන පොත් පෙළේතුන්වෙෙන තෙවැන්න සඟසරණ අටුවා කතා හෙලබසින් කීමට මෙතන සම්පූර්ණ කරගඩුන කායන්තින කීමට කියලා එඩෝනිී කීමට ගත් උත්සාහයක්. අටවා කතා හෙලබසින් කීමට ගත් උත්සාහයක් ලෙස හැඳින් වෙහැක තිසරණ පොත් පෙල්ලි තෙවැන්න තුවන්. එළන්ට තවත් පොතක් පස්වෙනියට කතා කරපු පොත කවු් සිලුමෙන සිංහලයේ විශ්ෂිෂ්ටතම මහාකාවය තමයි කවුසිලුමෙන කියන්නේ. මෙහි කතුවරයා තමයි දඹදිනයේ රජකම් කළ දෙවෙනි පැරකුම්බා නිතිින්ඳන් කියන්නේ. අවසානයට අපිට අර ධර්මසයන හාමුදුරුව පොත්ත්‍රේ අවසානය උපදේශයක් දෙේනවානේ ඒ වගේ දැන් අපේ නිබන්ඳ නෙත් වන්න උපදේසියක් තිෙනවා. විවේකයක් ලද සෑම විටකම සම්භාාවය ගධ්‍යප අද්‍ය කෘති කියවීමෙන් එම කෘති පිළිබඳ දැනුම මෙන්ම මනා අර සස්වාදයක් ද. ලද හැකිය මේ අනිවාරය මේ පාඩම සම්බන්ධ මේ පාඩ කොතනින් කෙටග සටහනක් ලිව්වත් රජා පශ්නකට උත්තර ලිවත් අනිවාර්ය මේ ප්‍රකාශේ අවසානය අවසංකරන වන වඩාත් හොඳයි එකත් මක රානා ප්‍රශ්නව වලද හරි හෙනං අදර අප මේ පාඩම අවසංකරමු සේලු දෙනාට තෙර සරණයි